තුම් ආරක්ෂක සිත්පිරිත් ස්ජායනය තුන්ලොව මෙත් සිසිලෙන් තිම වදාල බුදුරජාණන් වහන්සේගේ අනන්තකරුණාව මෛත්‍රී මසුකට ශ්‍රීමुක්හෙන් දිශා වදාල තිරුවන් ගුණ ඇතුළත් සිත්පිරිත් දේශනය බුද්ධාළම්බන ප්‍රීතියෙන් යුතුව ශ්‍රාවණය කරන්න නමුතස්ස භගෙ වෙතු අරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස චන්දාාදෝස භයාමූහා යුධම්මං අතිවත්තති නිහිියති තස්ස යසු කාලපක්හේව චන්දිිමා චන්දාදෝස භයමූහා යුධම්මන් නා තිවත්තති ආපූරති තස්ස යසු සුක්ක පකේව චන්දිිමති බුද්ධිමත් පින්නතුනිි පුණ්්‍යවන්ත දරුවනි ධයබර නංගි බල්ලි. අපේ ජීවිතයට අග ධර්ම්කාරණ කීපයක් පිළිබඳව අවධානය යමු කරන්නටයි මේ සූදානව බුදුරජාණන් වහන්සේ වදාරනවා යම්යම් කාරණාවලින් අගතියට ගියුත් අන්තගාමී වුණුත් මොකද්ද වෙන්න කියලා අගතිගාමී අන්තගාමී නොවීම තුළ ඇතිවන තත්ත්වයත් එවිදිහටම පැහැදිලි කරනවා චත්තාරිමානි භික්්‍යවේ අගති ගමනානි කතමානි චත්තාරිී චන්දාගතින් ගච්චති දෝසාගතින් ගච්චති මෝහාගතින් ගච්චති භයාගතින් ගච්චති ඉමානික් හෝ භික්්‍යවේ චත්තාාරී අගති ගමනානීති කරුණු සතරක් තිබෙනවා අගතියට පත්වන අන්තගාමී වන චන්දයෙන් නගතියට යනෝ ද්වේශයෙන් නගතියට යනවා මෝහෙන් නගතියට යනවා බයෙන් නගතයට යනවා. චන්දය කියලා කැන්නේ කැමැත්ත තම කැමැත්ති කැමැත්තටනුව දවල් කරන් ඕෝන නමුත් අගතිගාමී වුණුත් අන්තගාමී වුණුත් එතන ගැටල්වක් ඒවගේ මයි තරහා ගිය වෙලාවක තරහා සිතින් වෛර සිතින් දේශසිතින් දවේෂය තරහව හිතේ ක්‍රියාත්මක වෙන වෙලාවක අගතියටග හිල්ලා අන්තගාමීවෙලා කටයුතු කිරීම මෝහෙන් අගතියට යනෝ මෝඩකමනිසා අන්තගාමී වෙනෝ යම් කිසි දේකට හෝ යම් සි කෙනෙකොට හෝ පක්ෂයකට පිරිසකට තියෙන බයනිසා අගතියට යනවා මෙන්න මේ කාරණ හතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් අගතියට යන්නේ නැත්නම් දවේශයෙන් තරහාවෙන් නගතියට යන්නේ නැත්නම් මෝහෙෙන් නගතියට යන්නේ නැත්නම් බයිෙන් නගතියට යන්නේ නැත්නම් එපුද්ගලයා ඉතාම හොඳින් සමාජයට මුහුණ දෙනවා ඔහුගේ යසස පිරෙනෝ බොහොමද පුරපොඳ පුරපස හඳ වගේ පුර පසලොස්වක පොහය දවසට තිබෙන්නේ පූර්ණ චන්ද්‍රයා අන්න ඒ වගේ යසසෙන් කේර්තියෙන් පිරල්ල ඉතිරිල්ලා යනවා මේ කියන කාරණ හතරෙන් අන්තගාමී නොවී කටයුතු කරන තැනැත්තා. ඒවගේම තමයි චත්තාාරි මානනි භික්කවේ නාගති ගමනාන කතමානි චත්තාාරි න චන්දාාගතින් ගච්චති න දෝසාගතින් ගච්චතින මෝහාගතින් ගච්චතින භයාගතින් ගච්චති යම් කිසි කෙනෙක් චන්දයෙන් දවේශීෙන් අගතියට යනුවන මෝහෙන් අගතියට යනවනම් බයෙන් නගතියට යනවන එබඳු පුද්ගලයා අවපක්ෂයේ හඳ වගේ මාස පෝයේ දවසි හඳ වගේ යසසිෙන් පිරිහිෙනෝ ගුණයින් පිරිහෙනෝ දැක්මින් පිරිහෙනෝ පිරිවරෙන් පිරිහෙනෝ කාරණා දෙක දෑබර පින්නතුන හොඳයට හිතට ගමු චන්දය කියන්නේ කැමැත්ත චන්දය තරහව බය මෝහය කියල කාරණා හතරින් අන්තගාමී වනොත් අගතියට ගිහිල්ල වැඩකලොත් එතැනත් අගේ යසස කීර්තිය යසෝරාාවය බිමට වැටනෙනව නැත්තම් පිරිහෙනවා අවපක්ෂයේ හඳ කියන්නේ කලුවර හඳ මාසිපෝයේ දවසක් වගේ අන්ධකාරයට පත්වනවා ඒ ජීවිතය. චන්දා දෝස භයාමෝහා ය ධම්මං නාතිවත්තති ආපූරති තස්ස යසෝ සුක්කපක් හේව චන්දිමා චන්දයෙන් ද්වේශයෙන් බයින් මෝහයෙන් යමෙක් ධර්මය පැනල යන්නේ නැත්නම් එතනන්දක යසස වැඩෙනවා පිරෙනවා පුරපස හඳ වගේ පූර්ණ චන්ද්‍රයා වගේ එම නම් මගේ කාරණික දූදරුවඒ වගේම අපේ මේ ධර්ම දේශනාවන් ට සවන්යමු කරන පින්වත් ඔබ සියරු දෙනාටම සිහිපත් කරනවා කරුණාවෙන් මෛත්‍රියෙන් මතක්කර සිටිනවා මේ කාරණා හතර මතකතියාගන්න චන්දය ද්වේශය බයමෝහේ යන කාරණාවලින් අගතියට ගිහිල්ල අන්තගාමී වෙලා කටයුතු නොකර මේ තත්වේ තේරුම් මර්ගන ජීවිතය යහපත්තා කාරයට පවත්වාගෙන යන්න ඔබට ශක්තිය දහිරය ලැබේවා මෞවබිමින් දුරබැහැර රටවල්ලොල ඇත එපිට රටවල්ලොල වෙසන ඔබටත් මේ දහම් පණවිඩේ වැදගත්වේවා එමගින් ඔබේ දිවිමග සාර්ථකවේ වාර්ථවත්වේවා බුද්ධාඥාවෙන් ධම්මාඥාවෙන් සංඝඥාවෙන් ඔබට යහපතක් වියවා මේ දහම් පනිවිඩීෙන් ලැබෙන සුන්දර අර්ථය ඔබේ ජීවිතයට සම්බන්ධ වේවා ඔබ සියරු දෙනාටම සම්මා සම්බුදු සරණයි